David Visagen දසුන් ශානකට තෑග් ගක්කෝ අදස දී පැත්තර එක්සතරාව මිරජ්‍ය යුවල පැවත්තෙන ඉන්ටරශල් අයිල්ටගේ අවසාන ගරුප් ටේට් මච්චක ඉතින් මෙ තරගේ ක්‍රඩාගන්න සාචා වරියස් කණඩයම සහ ගල්ප් ජයන්ස් කරන්න අපි දන්න පොයින්ස් ටේබල් එකට අනුව ඩෙසට් වයිපස් කරන්නාවතයි පලින් ස්ථානයඉන්නේ ඒවගේම ගල්ප් ජයන්ස් කන්නාව දෙවනි ස්ථානය ඉන්න ඉතින් මේ තරගේ ඉතාමත් වැදගත් තරගයක් ඔවු සාජ වරියස් කණ්ඩයම ජයග්‍රහණය කරොත්තෙම ඔවුන්ට අවස්ථාවක් හම්බෙනවා ඔසෝ යන්න ඒකම සාජ ෝරියස් කරන්න පරාජයට පත්වොත් හෙව ඩුබයි කැපිටස් කණ්ඩාවට අවස්ථාවක් කම්බ වෙනවා පේෝසෝ යනති ඩුබයි කැපිටස් කණ්ඩාවට අත්‍යවශ්‍යම තරගයක් මේක මොකද ඉතාමත් හොඳර ඔවන් ක්‍රඩා කර දවසේද ජයග්‍රහණ ලබගත්තති අපි දන්න ඩුබයි කැපිටස් කණ්ඩාව නියෝජන කරනවා ශ්‍රී ලංකාවේ දසුන් ශානක බානුක රාජපක්ෂ එක්කම අපිකතාගත්තම නිරෝෂණ දික්වල හොඳ ලංකාවට ගිල්ල තියන්නේ ටෙස් තරගවලට ලෑස්තිවෙන්නේ වගේම චමි කරුණත් ක්‍රඩා කර හුත් ලංකාවට ගිල තිෙන ටෙස් තරගවට ලෑස්තිවෙන ඒ වගේම තමයි ඔවුන් අමතරව මේ ස්කොඩ් එක ඉන්න ඉසුරු උදාරිතින් ඊ දවසේද අපි දක්කා දසුන් ශානකට විශිෂ්ට නිමක් ක්‍රඩාගන්න හැකයක් ලැබුණ අරශතකයක් ලබාගත්තා ඔහු තරගේ වීරයා සම්මානයක් දිනාගත්තා ඉතින් අනිවාරයෙන්ම මේ තරගේ දිහා ඔවුන් ඉවසිල්ලින් බලාගෙන ඉන්නවා මොකද වෙන්න කියලා ඉතින් සාජා වරියස් කණ්ඩෑම් ජයග්‍රහණය කරත්තේ මොකද පොයින්ස් ටේබල් එක ඔවුන්ගේ පස්වෙනි ස්ථානයේ පොයින්ට් හතක් ලබාගෙන ඉන්න ඉතින් ලකුණු තුන හතරකින් ජයග්‍රහණය කරත් ඔවුන්ගේ නෙට් රන් රේට් එකත් එක්ක ඔවුන්ට හැකියාවක් ලැබෙන අංක හතර අරගෙන ඉස්සරහට යන්න ඉතින් අපි කතාගරොත්තෙම දැන් මේ ජයග්‍රහණයත් එක්ක ඔවු ගල්ෆ් ජයන්ස් කණ්ඩායමට හැකියාවක් ලැබුණ මේ තරගේ ජයග්‍රහණය කරති මේ ජයග්‍රහණයත් එක්ක ගල්ෆ් ජයන්ස් කණ්ඩායම අංක එකට පත්තරා තියෙනවා ඉතින් ඩෙසර්ට් ෆයිබර්ස් කරන්න අපි දන්නවා අපේ වනිදු හසරංග සහ මතේෂ පතරින ඉතින් වනිදු හසරංග ඉතාමත් හොඳට මේ තරගා වලිය ක්‍රීඩා කරලා තියෙනවා ඒ වගේම තමයි මතේෂ පතරිනත් හම්බෙච්ච චාන්සස් වලින් හොඳට ක්‍රීඩා කරලා තියෙනවා ඉතින් ඔවුන් දෙකොල්ල තමයි ෆස්ට් ටූ එන්නේ ඉතින් ඔවුන්ට අවස්ථාවක් හම්බෙනවා අවස්ථා දෙකක් හම්බෙනවා මේ කණ්ඩායමට ෆයිනල් එකට කොහොම හරි යන්න මොකද අපි දන්නවා ඔවුන් කොලිෆයි එක ක්‍රීඩා කරනවා ඊට පස්සේ එලිමිනේට් එකත් ක්‍රීඩා කරන්න තියෙනවා සමාන කොලිෆයි ටූ එකත් ඔවුන්ට ක්‍රීඩා කරන්න පුළුවන් පරාජයට පත්වනොත් එහෙම ඉතින් මේකත් එක්කම එලිමිනේට් එක ක්‍රීඩා කරනවා එම්.අයි. එමිරේට්ස් කණ්ඩායම මුම්බයි ඉන්දියන්ස් එමිරේට්ස් කණ්ඩායම සමගින් ඩුබයි කැපිටල්ස් කණ්ඩායම ඉතින් ඉතාමත් හොඳයි මොකද අපේ ක්‍රීඩිකයන් ඉන්න කණ්ඩායම් දෙකක් ප්ලේ ඔෆ්ස් වල ඉන්නවා අපි දන්නවා දසුන් ශානක දැන් හොඳ ෆෝම් එකක ඉන්නවා දැන් අංක තුන පිටකරුවා විදිහට ඔහුට අලුත් රෝල් එකක් හම්බෙලා තියෙනවා මේ තරඟ දෙකේම පහුගිය තරඟ දෙකේම අංක තුන පිටකරුවා විදිහට ක්‍රීඩා කරත ඔය ලකුණු රැස් කරේ ඉතින් මේ තරග ගැන කතා කරොත් එහෙම ඔව් මන් තම්බනෙල් එකේ දාලා තිනවා මේ ඩේවිඩ් වීසට ස්තුතිවන්ත වෙන්න ඕනේ කියලා මොකද වීසගෙන් ටැග්ගක් හම්බුණා කියලා ඔව් ඒ මොකෝ වීසගේ පන්දුවයි මේ ඉන්නේ අපි කතා කරොත් එහෙම ප්‍රථම පන්දර පහතු සාජා වර්ගස් කණ්ඩායම වුන් අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරන ඕනේ තිබු තරගයක් අපි දන්න හොඳ එක්ස්ප්ලෝසිව් ඕපනර්ස්ලා ඉන්නවා ටොම් කොල ගැඩ්මෝ ඒ වගේම ගුරු බාස් නමුත් ඔවුන්ට සාර්ථක වෙන අවස්ථාවක් හම්බුන්නේ TKC ටොම් කොල ගැඩ්මෝට ලබගමට හැකෙන ලකුණු 32ක් හෝ ප්‍රවේකාරී ආරම්භයක් ලබා දුන පන්දු 19කින් නමුත් ඔවුන්ගේ අර රෙගුලර් ඉන්ටර්වල්ස් වල කඩළු වැටෙන ගත්තා ඉතින් මොහමඩ් නබි ලකුණු 20ක් ලබා ගන්නවා ඒ වගේම එවින් ලුයිස් ලකුණු සමාන මාර්කස් ස්ටයිනස් ලකුණු 17ක් ලබා ගන්නවා ඉතින් පන්දු යැවීමේදී ඔව් ඩේවිඩ් වීසා නිසා තමයි මේ වගේ අඩු ලකුණු සංඛ්‍යාවට ඔවුන් දවා ගන්න පුළුවන් වුණේ කියලා කතා කරත් එම පන්දොර 4ක් යොමු කරනවා ලකුණු 20කට කඩළු 5ක් දවා ගන්නවා ඒ වගේම තමයි කාර්ලොස් බැත්වේ පන්දු 3යි පන්දු 3ක් යොමු කරන ලකුණු 15කට කල්ලු දෙකක් දවා ගන්නවා ඉතින් ලකුණු 107කට සීමා වෙනවා සාජා වරියස් ඉනිම මේක ඉතාමත් පහසෙන් ජයග්‍රහණය කරන්න හැකියාවක් ලැබුණා ගල්ෆ් චාන්ස් කණ්ඩායමට මේ ලකුණු 108 චේස් කරන් ගිහිල්ලා ඉතින් ඔව් බලන් ඉමු මොකද වෙන්නේ කියලා ඉතාමත් හොඳයි මොකද ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දැන් මේ කණ්ඩායම් දෙකේම ඉන්නේ හින්දා ඉතින් අපි දන්නවා වරිදු හසරංග ඉතාමත් හොඳ ක්‍රීඩා කරලා තියෙන මං කෝවාගේ මතේෂ පතරින ක්‍රීඩා කරලා තියෙන ඉතින් ඔවුන්ට ෆයිනල් එකට යන්න පුළුවන් නම් අපි හිතන්නේ ඔවුන් කොහොම හරි ගල්ෆ් චාන්ස් කණ්ඩායම පරාජයට පත් කරලා ෆයිනල් එකට ගියොත් එහෙම අපි දන්නවා එතකොට ඊළඟ එලිමිනේට් එක ක්‍රීඩා කරනවා ඩුබයි කැපිටල්ස් කණ්ඩායම සයිම එමිරේට්ස් කණ්ඩායම ඉතින් ඩුබයි කැපිටල්ස් කණ්ඩායම ජයග්‍රහණය කරොත් එහෙම ඔවුන්ට හැකියාවක් ලැබුණා ගල්ෆ් ජයන්ට්ස් කියන අතින් පරාජය කණ්ඩායම ගල්ෆ් ජයන්ට්ස් වලත් එහෙම ගල්ෆ් ජයන්ට්ස් එක හම්බෙලා ඒ තරග ජයග්‍රහණය කරොත් එහෙම ඔවුන්ට හැකියාවක් ලැබුණා ෆයිනල් එකට යන්න ඉතින් අපේ ක්‍රීඩකයන් ඉන්න කණ්ඩායම් දෙකකටම ෆයිනල් එකට යන්න පුළුවන් වුණොත් ඒක ඉතාමත් හොඳයි ඉතින් බලන් ඉමු ඉස්සරහට මේ තරගය මොකද වෙන්නේ කියලා ඉතින් අපේ ක්‍රීඩකයන් හොඳට ක්‍රීඩා කරලා තියෙනවා ඒක තමයි අත්‍තරම වෙන්නත් ඕනි ඉතින් ඔව් බලන් ඉමු ඉස්සරහට ප්ලේ ඔෆ්ස් එන්න තියෙනවා ප්ලේ ඔෆ්ස් වලින් පස්සේ කෙලින්ම ෆයිනල් එක තියෙනවා ඉතින් මුලින්ම තියෙන්නේ ක්වොලිෆය 1 එක ඒක 8 වෙනිදා පෙබ්‍රවාරි 8 වෙනිදා වෙන්ස්ඩේ ක්‍රීඩා කරනවා ඒ වගේම තර්ස්ඩේ 9 වෙනිදා ක්‍රීඩා කරනවා එලිමිනේට් එක ඒ වගේම ෆ්‍රයිඩේ ක්‍රීඩා කරනවා ආයිමත් ක්වොලිෆය 2 එක ඒ වගේ අවසාන මහා තරගයේ සන්ඩේ ක්‍රීඩා කරනවා 12 වෙනිදා ඉතින් බලන් ඉමු මොකද මේ තරගාවලිය ඉස්සරහට වෙන්නේ කියලා